මුරුන්තුඩු පොල්හෙන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇත්තේ බණ්ඩාරගම බලකම ප්‍රදේශයේ පදිංචි ලසන්ත පුෂ්පකුමාර නැමැති 30 හැවිරිදි පුත්කලෙක්. ශ්‍රී ලංකා විපටින් මාළවිවන බ්‍රෑන්ඩ් නිව් ආසන හදේ SUV රථය DFSK Glory I Auto. ඔහු සිය මිතුරන් පිරිසක් සමග යතුරුපැදිවලින් මුරුන්තුඩු පොල්හෙන ප්‍රදේශයේ පදිංචි සිය නැගණියගේ නිවසට ආයුධ සන්නතව පැමිණ තිබුණේ ඊයේ රාත්‍රියේදී. ඒ නැගණියගේ ස්වාම්පුරුෂයා සමග පැවති දීර්ඝකාලීන ආරවුලක් හේතුවෙන් ඊයේ රාත්‍රියේම පිරිස නිවසට පැමිණීමෙන් පසු දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන තිබෙනවා. එෙහිදී නිවසේ සිටි නැගණියගේ ස්වාමියා සහ ඔහුගේ පියා මෙම තරුණයාට පහර දී ඇති අතර ඔහු සමග පැමිණින් මිතුරන් නැවත බණ්ඩාරගම නගරයට පැමිණ තිබෙනවා. සිය නැගණියගේ නිවස අසල අතුරු මාර්ගයක තුවාල සහිතව වැටී සිට ඇති තරුණයා ගෝනදුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයාගේ මස්සිනාද කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී මොරොන්තුඩු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ටාසේ අත්අඩංගුවේ සිට අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ මිනුවන්ගොඩ වේරුගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි බිහංග ප්‍රමුදිත නම් තරුණයෙකු ජීවිතක්ෂර පත් වූ පුවතක් හිරු ප්‍රවෘත්ති පසුගියදා වාර්තා කළා. එම කොට්ටාසේ නිලධාරීන්ගේ පහර දීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂර පත් වූ බවට ඔහුගේ ඥාතීන් චෝදනා කළත් ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බිහංග ප්‍රමුදිතට ඔහුගේ සහෝදරයා ලබා දුන් බීම වර්ගයක් නිසා ඇති වූ සංකූලතාවක් මත ඔහු මිය ගිය බවයි. ලබා දීලා තියෙනවා යම්කිසි බීම වර්ගයක්. ඒ වෛද්‍ය වාර්තා අනුව පෙනියන්නේ යම්කිසි ආකාරයක ශරීරය ඇති වූ ආසාදන තත්වයක් මත මිය ගියා කියන කාරණේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විහංග ප්‍රමුදිතගේ සහෝදරයා හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා. මල්ලිගේ ඇඟ පුරාම තුවාල තිබුණා, මුනේ තුවාල තිබුණා. ඒ ගෙන ගිය ඇඳුම් ටික මල්ලිට ඇඳෙව්වා. අඳවල යාව සෙල් එකෙන් පිටත වාඩි කරලා තිබ්බා. එහිදී එතන හිටපු නිල ඇඳුම්ෙන් සරසුණු පොලිස් නිලධාරියෙක් කියා සිටීමට මල්ලි ගෙනාපු දවස් ඉඳන් කිසිම ආහාරයක් ගත්තේ නැහැ, කෑවේ නැහැ. පුළුවන් නම් රෙඩ් බුල් එකක්වත් සත්‍යදානක පානයක්වත් ගෙනත් මල්ලිට ඕන ලෙස මල්ලි එවන විටත් යම් අසත්ත්වෙක් හිටියේ. තාත්තත් දැන් ඇවිල්ලා බැලලා කියනවා හොස්පිටල් එකකට මෙයාව පිරිතාලයකට රෝහලකට යොමු කරමු කියලා. ඒගොල්ලෝ කියනවා බන්ධනාගාර දැන් දානවා මෙයාව උසාවි දාලා. එතකොට බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවා කියලා. එතනදිත් ඒගොල්ලෝ රෝහලට යාම ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මම එළියෙන් රැඳී සිටියා උසාවි ගෙනියාම සඳහා වාහනේ එනකම්. මම වාහනේ ආවට පස්සේ මම මල්ලිව මම තමයි උස්සලා ගත්තේ වාහනේට දාන්න. රට එතන හිටපු තව කෙනෙක් උදව් කරා. වාහනේට දාද්දි මට තේරුණා මල්ලි හුස්ම ගන්නේ නැහැ කියලා. මමම කෑ ගහලා තමයි කෙලින්ම එතනින් පොලිසිය ඉඳලා ගියේ. කෙලින්ම කොළඹ ජාතික රෝහලට උසාවි යාමටවත් කොහෙවත් ගියේ නෙමෙයි, කෙලින්ම ගියේ ජාතික රෝහලට. මොකද මල්ලි හුස්ම ගන්න නැහැ කියලා මම එතන ප්‍රකාශ කළා. මම බලෙන් තමයි රෝහලට ගෙනියමු කියලා මම මැදිහත් වෙලා තමයි මල්ලිව රෝහලට ගෙනිච්චේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අර වගේ නිවේදනයක් නිකුත් කරේ මොන හේතුවක් පදමන් කරගෙනද කියලා දන්නේ නැහැ. ඒ වුණාට මේ සිද්ධිය ගැන අපිට මුල ඉඳලම සැක. මේක අපි හිරු ටීවී එකට මේ වගේ නිකුත් කරන්නත් හේතුව අපිට ලොකු පරස්පරයන් තියෙනවා මේකේ.